ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී. මම නීතිඥ තුසිතා නාමලී සිල්වා පොදුජන එක්සත් පෙරමුණ නීතිඥ සංවිධානයේ කොළඹ ශාඛාව නියෝජනය කරමින් අද මේ නීතිඥ මාධ්‍ය හමුවට සහභාගි වෙනවා. අපේ ගරු ලේකම් කොළඹ නීතිඥ සංගමයේ ලේකම්තුමා කරුණු ඉදිරිපත් කරපු ආකාරයට නීතියේ ආධිපත්‍යය පවතින්නට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කරන ලද ආයතන තුනක් තම තමන්ගේ බලය පාවිච්චි කරන ගමන් අනිකුත් ආයතන දෙක තුළ පවතින බලය නිරීක්ෂණය කරමින් යහපාලනයක් පවත්වගෙන යන්නට අනුබල දෙමින් ක්‍රියාත්මක වීම තමයි රටක නීතිය ආධිපත්‍ය යහපත්ව පවත්වාගෙන යන්නට තියෙන හොඳම කාරණාව. අපි ඒකට නීතිඥයින්ගේ භාෂාවෙන් කියනොන චෙක් ඇන්ඩ් බැලන්ස් කියලා කියනවා. එකිනෙකා අනිත් අයව නිරීක්ෂණය කරමින් මඟ පෙන්වමින් යන ගමන. මේකට මේ දූරාවලියක් අනිවාර්යෙන් පවතිනවා. රටක විධායක බලතල කාතේද පවතින්නේ, ව්‍යවස්ථාදායක බලය කාතේද පවතින්නේ, අධිකරණ බලය කාතේද පවතින්නේ කියලා. අධිකරණ බලයේ දූරාවලිය වෙනමම පවත්වගෙන යනවා ඉතාම කුඩා ආයතනය වන සමත මණ්ඩලයේ සිට ඉහළට. සමත මණ්ඩලය ඊළඟට මහේස්ත්‍රාත් අධිකරණය. මහේස්ත්‍රාත් අධිකරණය සමහර අවස්ථාවලවල පවුල් ප්‍රශ්නවලට විසඳුම් හොයන්න මැදිහත් වෙන අවස්ථා තියෙනවා. ඊට පස්සේ මහා අධිකරණය සිවිල් වෙනඩු කටයුතු වෙනුවෙන් දිසා අධිකරණය. එතකොට මේ අභියාචනා බලය ක්‍රියාත්මක කරන්න පළාත් අභියාචනා අධිකරණ, ඒ වගේම අභියාචනාධිකරණය උපරිමාධිකරණ සංකීර්ණ අභියාචනාධිකරණය මහා ශ්‍රේෂ්ඨාධිකරණය වශයෙන් මේ දූරාවලිය ඊළටම පවත්වගෙන යනවා. කොයිම අවස්ථාවකවත් අපිට සාක්ෂි නැහැ මේ සමත මණ්ඩලයේ සිට ඉහළට පවතින ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා පවතින මේ අධිකරණ ක්‍රියාවලිය සමහර අවස්ථාවල්වලදී යම් යම් ප්‍රමාද වීම් තියෙනවා. නමුත් මේවට මේ තුලින් යුක්තිය පසඳලීමේදී කිසිදු අක්‍රමිකතාවයක් සිදු වුණා කියන එකට අපිට පැහැදිලි සාක්ෂි මේ වෙනකන් මේ සමාජය තුල නැහැ. මොකද කෙනෙක් අගතියටපත් වුනොතින් ඒ අගතියටපත් වෙන පාර්ශවයට අධිකරණයේ තුලම අභියාචනා කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණයේ දක්වා වාතාවරණය නීතිය තුලම සකස් කරලා දීලා තියෙනවා. එතනදි තමයි පුද්ගලයාගේ අයිතිවාසිකම් සුරැකීමට නීති ආධිපත්‍ය බලපවත්වන්නට යෙදෙන හොඳම උදාහරණය තියෙන්නේ. අගතියටපත් වන සෑම පාර්ශවයකටම තමන් අගතියටපත් වන අධිකරණයට එරෙහිව, ඒ නඩු තීන්දුවට එරෙහිව සෑම අවස්ථාවකදම අවස්ථාව දීලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දක්වාම අභියාචනා කරන්නට. දැන් මේකට යන කාලය වැඩි කියලා හිතනවා නම් යම් කණ්ඩායමකට ඒක සමත මණ්ඩලයටත් යන්නේ නැතුව අර ගමේ බලය මොන ආකාරයකින් හරි බලය පවත්වගත්ත, බලය ඒකරාශී කරගත්ත, නීතියට පිටින් ගිය බලයක් ඒකරාශී කරගත්ත පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට තමන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා මේකට කෙටි විසඳුමක් හොයන්න කාලය ලබා දෙනවා නම් හරි. නීතිඥවරු අවශ්‍ය නැහැ, නඩුකාරවරු අවශ්‍ය නැහැ, උසාවි අවශ්‍ය නැහැ. අපි මේ ගමේ ඉන්න, ගමේ භාෂාවෙන්ම කියනවා නම් චණ්ඩි අයියට ගිහිල්ලා කියලා මේක බේරගන්න පුළුවන්. එතකොට පාර්ශවයන් දෙක මේක බේරන්න කොහොමද සූදානම් වෙන්නේ? බලය ඇති තැනැත්තාට තියෙන බය නිසා, තමන්ට මොනතරම් අගතියක් වුණත් ජීවිතයට තියෙන ආදරය නිසා, තමන්ගේ දරු පවුලට තියෙන ආරක්ෂාව ගැන හිතන නිසා, තමන්ට සිදුවන ඕනෑම අගතියක් ඉවසා දරාගෙන මේ ගමේ බලයලත් තැනැත්තාට, අනීතික බලයලත් තැනැත්තාට හිස නමන්ඩ සිදුවෙනවා. එතකොට මේකද අපි බලාපොරොත්තු වෙන යහපත් සමාජයක නීතිය ආධිපත්‍ය කියන එක අපිට ගැටලුවක් වෙනවා.
දැන් මේ නැවත වතාවක් මේ කතිකාවත ඇවිත් තියෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. මේ අපිට ඉතාමෑත අතීතයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉරලා විසි කරමු, ඕකෙන් වැඩක් නෑ කියලා අපේ නීතිඥ සහෝදරවරු පවා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ජනතාවට ආරාධනා කරා, පාර්ලිමේන්තුව වටලමු, මේකෙන් වැඩක් නෑ, ව්‍යවස්ථාදායකයක් අවශ්‍ය නෑ, අපි මේක වටලලා මේ ක්‍රමය වෙනස් කරමු, උඩු යටිකුරු කරමු අපි කියලා එක්තරා දේශපාලන කණ්ඩායමකින් සමාජයට පණිවිඩයක් දුන්නා. වාසනාවට සමාජයේ වැඩි කොටසක් ඒකට සහභාගි වුණේ නැහැ. ඒ අදහසට විරුද්ධව නිහඬ වුණා. ඒ අතර වාරයේදී නීතියේ ආධිපත්‍යයටම හැකියාව ලැබුණා. අපේ පොලිසියට හමුදාවට හැකියාව ලැබුණා ඒකරාශී වුණ ඒ ඉතා සුළු පිරිස මර්ධනය කරගන්නට. ඒක රටේ සහ රටේ අනාගත දරුවන්ගේ පැවැත්මට තියෙන වාසනාවක් කියලයි මම කල්පනා කරන්නේ. අපි බලමු මේ නීති ආධිපත්‍ය මේ රට තුළ අපිට මතක ඉතිහාසයේ බිඳිච්ච අවස්ථාවලදී කාටද වැඩියෙන්ම මේකේ වේදනාව විඳින්න සිද්ධ වුණේ කියලා. මම ඉතා කුඩා දරුවෙක්, අවුරුදු 5 මාරක 1971 නීති ආධිපත්‍ය බිඳ වැටිච්ච වෙලාවේ. නමුත් මගේ මතකයේ ඉතාම හොඳට තියෙනවා මොන විදිහටද ඒ අවස්ථාවේදී මව්වරුන්ට, බිරින්දෑවරුන්ට ඒ අවස්ථාවට මුහුණ දුන්න, ඒ අවියාවිද අතට ගත්ත තරුණ මිනිසුන්ගේ, තරුණයින් තරුණයන්ගේ පවුල්වලට ඒකට මූණ දෙන්න සිදු වුණ අවස්ථාව කොයි වගේ ඛේදනීය අවස්ථාවක් වුණාද කියන එක. විශ්වවිද්‍යාලවලට ගිය ඉතා අමාරුවෙන් දුක් විඳලා දෙමව්පියෝ ගම් වලින් විශ්වවිද්‍යාලයට එව්ව දරුවෝ තමයි ඒ අවස්ථාව 1970 වන විට නීති ආධිපත්‍ය බිඳ දමපු ජනතා විමුක්ති පෙරමුණට ඒක රාශී වුණේ. 1971 මේ කණ්ඩායම් අවියායුධ අතට අරගෙන, අවියායුධ කිව්වහම ඉතාම ප්‍රාථමික අතින් හදාගත්තු අත් බෝම්බ, ගල් කටස් පිස්තෝල, එතකොට වතු වලින් උදුරගත් රිපීටර් තුවක්කු, මේ වගේ ඉතාම ප්‍රාථමික අවියායුධ ටිකක් අතේ තියාගෙන මේ රටේ පොලිසි ටික එක රැයින් තමන් යටතට ගන්නට ගත්ත උත්සාහයක් තමයි 1971 අප්‍රේල් 5 වෙනිදා පටන් ගත්තේ. ඒ අවස්ථාවේදී පොලිසියටත් ක්‍රියාත්මක වෙන්න රටේ ලොකු විශාල ආරක්ෂක වැඩපිළිවෙලක්, අවියායුධ ප්‍රමාණයක් තිබුණේ නැහැ. ඒ නිසා සමහර පොලිසිවලට යටත් වෙන්න සිද්ධ වුණා. මං දන්න ආකාරයට වරකාපොළ පොලිසිය එකමක රිපීටර් තුවක්කුවකින් හතර වටේ දුව දුව වෙඩි තියලා තමයි ඒ පොලිසියට තිබිච්ච නීති ආධිපත්‍ය බිඳ හැරලා ඒ පොලිසිය තමන් යටතට ගන්ඩ ඒ ත්‍රස්තවාදීන්ට පුළුවන් වුණේ. ඒ අවස්ථාවල් වලදී සමහර පොලිසි වලින් ප්‍රතිප්‍රහාර එල්ල කරලා ඉතාම තරුණ ජවයෙන් යුතු උගත් විද්‍යාර්ථීන් බොහෝ දෙනෙක් මහපොළොව සිපගෙන මිය ගියා. ඒ එක අවස්ථාවක්. ඒ දරුවන්ගේ දෙමව්පියෝ, ඊළඟට අහුවෙච්ච දරුවන්ගේ දෙමව්පියෝ වැලිකඩ බන්ධනාගාරයේ ඇතුළු මේ රටේ තිබුණ පුනරුත්ථාපන කඳුරුවල ඇවිදිමින් දුක් විඳපු හැටි අපිට හොඳට මතකයි. ඒගොල්ලන්ට නඩුවක් අහලා අවුරුදු 3 මාරක් තිස්සේ බොහෝ දෙනෙකුට සමාජයට ඉතා වැඩදායක පුද්ගලීන් හැටියට, පුරවැසියන් හැටියට එළියේ ලොකු සේවයක් කරන්න තිබ්බ බොහෝ දෙනෙකුට අවුරුදු 7-8 සමහරුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින්න සිද්ධ වුණා. ඒ මෑණිවරු, ඒ බිරින්දෑවරු ඇඬූ කඳුලින් හිටියා. මට මතකයි මම පොඩි වුණාට. දෙවනුවට අපේ රටේ නීති ආධිපත්‍ය බිඳ හෙළපු වැඩිම අවස්ථාවක් තමයි උතුරු නැගෙනහිර LTT ත්‍රස්තවාදීන් පටන් ගත්ත යුද්ධය. චෝදනාවක් තියෙනවනේ,
ඒ යුද්ධය පටන්ගණ්ඩ හේතු වුණේ මේ සොල්දාදුවන් 13 දෙනෙකුගේ මරණය අවස්ථාවේදී බොරැල්ල කනත්තාවට සිදුවෙච්ච යම් යම් සිදුවීම් නිසා ඇතිවෙච්ච කළු ජූලිය නිසයි කියලා. ඇත්ත. අපි මෙහෙම හිතමු. කළු ජූලිය අවස්ථාවෙත් මේ රටේ මොකද වුණේ? ඉතාම බියකරු විදියට නීතිය ආධිපත්‍ය බිඳ වැටිච්ච අවස්ථාවක් විදියට තමයි මම මට මතක කළු ජූලිය දකින්නේ. ඒක එක්තරා කල්ලියකින් කෙරුවත් රජයකින් කෙරුවත් නීති ආධිපත්‍ය බිඳ වැටුණා නම් රටට ව්‍යසනයක්ම තමයි සිද්ධ වුණේ. ඒ අවස්ථාවේදීත් නීති අතට ගත්ත යම් යම් පිරිස් දේශපාලනික වෙන්න පුළුවන් ජාතිවාදීන් වෙන්න පුළුවන් නීතිය අතට ගත්ත පිරිස් නීති ආධිපත්‍ය බිඳ හෙළපු නිසා බොහෝ මේ අපේ අනේ උතුරු නැගෙනහිර නොවන අනිකුත් පළාත්වල ජීවත් වෙච්ච දමිළ මිනිසුන්ට යම් යම් ව්‍යසනවලට මුහුණ දෙන්න සිදු වුණා. ඝාතනවලටත් ලක් වුණා. ඒකට සමගාමීව ඒකට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් අවුරුදු 30ක යුද්ධයකට අපට මුහුණ දෙන්න සිදු වුණා. අපි එතනදී නීති ආධිපත්‍ය කොටි සංවිධානයේ අතට කොටි සංවිධානයේ විතරක් නෙමේ ටේලෝ ප්ලොට් ඔහොම තිබුණා සංවිධාන කිහිපයක්ම මේගොල්ලන් අතර මේ බලය ගිහින් ගින් අවසානයේදී මේක LTT සංවිධානයේට බලය ලැබුණට පස්සේ මේ නීති ආධිපත්‍ය උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන් බිඳ වැටුණා. කවුද මේකෙන් වැඩිම අගතියටපත් වුනේ? ළමා ආරක්ෂණ අධිකාරියක් ලංකාවේ පිහිටවලා තිබුණත් කිසිම අධිකාරියකට කිසිම පොලිසියකට හමුදාවකට උතුරු නැගෙනහිර කිරි දරුවෝ සයනයිඩ් කරල කරේ එල්ල ගන්න එක නවත්තන්න බැරි වුණා. නීතියක් තිබුණේ නැහැ. නීතිය තිබුණේ LTT එක අතේ. එතකොට නීති ආධිපත්‍ය සමස්ත රට තුල සම්පූර්ණයෙන්ම උතුරු නැගෙනහිර බිඳ වැටිලාම ගියා. තරුණ ගැහණු දරුවන්ව LTT කඩරේන් බවට පත් නොකරන්න සමහර අවස්ථාවල ඒ දරුවන්ව බලෙන් ගැප් ගන්නන්න සිද්ධ වුණා. කවුද ඒ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරුවේ? මොන ජාත්‍යන්තර සංවිධානයෙන්ද කතා කරේ කිරි දරුවෝ අතට T56 දෙන්නෙපයි කියලා? අවුරුදු 15-16 ගැහණු දරුවන්ව බලහත්කාරයෙන් කැම්ප්ස් වලට ඇදගෙන ගිහිල්ලා කඩරේන් කරන්නෙපයි කියලා? ඉගෙන ගන්න තියෙන අවස්ථාව නැති කරන්නෙපයි කියලා? ඒ නීති ආධිපත්‍ය බිඳ වැටෙන හැම අවස්ථාවකම ඉතා විශාල වශයෙන් මේ රටේ වේවා ලෝකේ ඕන තැනක වේවා විශාල වශයෙන් අගතියටපත් වෙන්නේ කාන්තාවන් සහ දරුවන්. මමත් කාන්තාවක් අම්ම කෙනෙක් හැටියට මට වැඩිපුර සංවේදී වෙනවා මම මේ අවස්ථාවන් ගැන. ඒ වගේම අපිට ඉතාම මෑත ඉතිහාසයේ නීති ආධිපත්‍ය 88-89 ගැන මම කතා කරන්න යන්නේ නැහැ ගැන හොඳ විග්‍රහයක් අතුල සහෝදරයක් කරපු නිසා. 88-89 ඇත්තටම නීති ආධිපත්‍ය බිඳ වැටීම තුල මමත් අගතියටපත් වෙච්ච වින්දිතෙක්. මමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන කටයුතු කරමින් සිටියදී ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ඡන්දයකට ඉදිරිපත් වෙන්නට අපේක්ෂකයින් සූදානම් වෙලා තියෙන අවස්ථාවක ඒ දේශපාලන වේදිකාවක් අසල රැස්වීමට සහභාගී වීමේ වරදට ජනතා විමුක්ති පෙරමුණේ බෝම්බ ප්‍රහාරයකට ලක් වෙලා අදටත් මගේ එක පාදයක බෝම්බ කැලලක් තියාගෙන තමයි මම ජීවත් වෙන්නේ. මමත් මාස 9ක් විතර මේ කකුල කොර ගගා ජීවත් වෙච්ච කෙනෙක්, වික්ටිම් කෙනෙක් හැටියට. 88-89 දිත් නීති ආධිපත්‍ය බිඳ හෙළුවේ, බිඳ හෙළන්ඩ අත තිබ්බේ මේ ත්‍රස්තවාදී දේශපාලන සංවිධාන. උතුරෙන් 83 පටන් ගත්තාම LTT සංවිධානය ඇතුළු ටෙලෝ ප්ලොට් ආදී අනිකුත් දමිළ සංවිධාන, දකුණෙන් ජනතා විමුක්ති පෙරමුණ දේශ විමුක්ති සංවිධානයක් හැටියට පෙනී සිටිමින් කීර්ති විජේබාහු කියලා තීරකයෙක් නම් කරගනිමින් ඉතා විශාල භීෂණයක් රට තුල පැතිරෙව්වා. ඒ භීෂණයට නතු වෙලා බොහෝ මිනිසුන් තමන්ගේ තනතුරු වලින් ඉල්ලාස් වුණා. සමහරු ඉල්ලාස් වෙන්නේ නැතුව
ඝාතනයට ලක් වුණත් කිරිදරුවෝ ඉස්සරහා බිරිඳ ඉස්සරහා ස්වාමියාගේ බෙල්ල කපලා ගිහිල්ලා ගෙදරම වැටේ ගහලා ගිය අවස්ථාවල් අපි දන්නවා. සමහරලාට මේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන දරුවෙක් අතට තමයි දෙන්නේ ගමේ මොන ප්‍රභූවරයාද ඝාතනය කරන්න ඕනේ කියන තීන්දුව ගන්න. නීති ආධිපත්‍ය බිඳ වැටුණ මේවා ඉබේ වෙන දේවල්. නමුත් ඒක අවුරුදු 20කට 30කට 40කට පස්සෙත් ඇවිල්ලා සාධාරණීකරණය කරන අවස්ථාවල් දැන් අපිට මෑත ඉතිහාසයේ පේන්න ගත්තා. මේ අපි මැරුවේ හොඳ මිනිස්සු නෙමෙයි. අපි මැරුවේ ගමට වින කරපු නරක මිනිස්සු කියලා. ඒක මේ අතීතයේ අමතක කරවන්න ඒ වගේ කතා කිව්වට අතීතයේ දන්න මිනිස්සු තාමත් ජීවතුන් අතර ඉන්න නිසා අපිට වගකීමක් තියෙනවා සමාජයට දැනුවත් කරන්න. නෑ, ඒ සංවිධාන විසින් මේ කීර්ති විජයබාහුගේ අත්සනින් මේ මිනිමැරුම් සිද්ධ කරුවේ තමන්ගේ දේශපාලන මතයට විරුද්ධ, එහෙම නැත්නම් තමන් දරන සමාජීය ආකල්පවලට විරුද්ධ කටයුතු සිදු කරමින් මේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය යහපාලන නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න කරවුර දීපු මිනිසුන්ව බව අවධාරණයෙන් මම නම් කියන්න කැමතියි. ඕනේ නම් විවාදයක් අවශ්‍ය නම් ඒකටත් සූදානම්. ඔය කියන මිනිමරුව හොරු ස්ත්‍රී දූෂකයෝ නෙමෙයි මැරුවේ, රටේ ඉතා යහපත් රටට අවශ්‍යව සිටි පුරවැසියන් කියන එක. මං ඉතාම මෑත ඉතිහාසයට ආවොතින් 2022 නීති ආධිපත්‍ය කොතනටද ගෙනියන්න සූදානම් වුණේ කියලා මේ නීතියේ ආධිපත්‍ය නීතිය රාමෝ තුල තිබෙන්නා වූ සියලු අයිතිවාසිකම් ප්‍රදානය කරපු ජනාධිපති කෙනෙකුට උද්ඝෝෂණ කරන්න ස්ථානය පවා ලබා දීලා ඒ ස්ථානය ගැසට් පත්‍රයකින් පවා ලබා දීපු ජනාධිපතිවරයෙක්ව ගෙදර යවන්න තමයි මේ 2022 නීති ආධිපත්‍ය බිඳ හෙළන්නට අවස්ථාව උදා කරගත්තේ. ඒ ගෙදර යවන්න පටන් ගත්ත උත්සාහය ක්‍රමෙන් කොතනටද තල්ලු වුණේ කියලා මේ අවුරුදු දෙකක ඉතිහාසයේ මම හිතන්නේ මේ පුරවැසියෝ සියලු දෙනාම දන්නවා. ඒක පටන් ගත්ත විදිය කතා කරෝතින් යම් යම් පීඩන දරා ගන්න බැරි ඉහළ මැද පන්තියේ තරුණ ප්‍රජාව තමයි මූලිකවම පාරට ආවේ. නමුත් ඊළඟට මේ නීතියේ ආධිපත්‍යයට වින කරන්නටම පිඹුරුපත් සකස් කරන දේශපාලන පක්ෂ මේ අරගලය කියන මාතෘකාව තමන්ගේ ග්‍රහණයට ගත්තා. ඒ ග්‍රහණයට අරගෙන කරන්නට තියෙන අකටයුතුකම් සියල්ලම සිද්ධ කරා. ඒ අවස්ථාවේ එක මාසයක් ඇතුළත මට අවාසනාවට අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ ඒ මාසයේ මැද භාගයේදී 2022 මැයි 9 කියන්නේ ලංකාවට ඉතාම කළු පැල්ලමක් ගෙනාපු දවසක්. මං S2ට දැක්කා බේරේ වැවට කාන්තාව තල්ලු කරපු හැටි, උස්සල විසි කරපු හැටි, ඔවුනට ඉතාම පහත් භාෂාවෙන් කතා කරපු හැටි, ඔවුන්ව ගොඩ ගන්නට කිසිම පොලිස් නිලධාරියෙකුට ඉඩ නොදීපු හැටි. ඒ කාන්තාව ආවේ තමන් ආදරය කරපු දේශපාලන නායකයෙක්ගේ සමු ගැනීමට සුබපතල යන්න. නමුත් ඔවුන්ට අත් වුණ ඉරණම අවසානයේදී අර බේරේ වැවේ අර දූෂිත වතුරේ ඉඳගෙන පැය ගාණක් සීතලේ ගැහි ගැහි අසරණ වෙන්න, ඔලු පළලා යකඩ පොළු වලින් ගහලා කොඳු කඩලා, ඒ වගේ මේව සාමාන්‍යයෙන් නීති ආධිපත්‍ය නැති වෙන හැම අවස්ථාවකදීම මේ රටේ සිද්ධ වෙච්ච දේවල්. මම මේ ගත්තේ ආසන්නම උදාහරණය. ඒ අවස්ථාවේදී කාන්තාවන්ට මොනතරම් ආකාරයේ හිරිහැර සිද්ධ වුණාද කියන එක S2ට දැකපු කෙනෙක් හැටියට මට කතා කරන්න අයිතියක් තියෙනවා ඒ ගැන. ඒ අවස්ථාවේදීත් වැඩිපුරම මේ රටේ කවුද අසරණ වුණේ? පොඩි දරුවෝයි කාන්තාවෝයි. තමන්ගේ පවුලේ ඉන්න පිරිමි සමාජිකයෙක් දේශපාලනය කරා නම් ඒ දේශපාලනය කරපු වරදට පොඩි දරුවාගේ පාසල් පොත් ටික පවා ගිනි තියලා දාන්න, රටේ පෙට්‍රල් පෝලිං වල මිනිස්සු පෙට්‍රල් ටික ගහගන්න නැතුව පැය ගණන් දවස් ගණන් පෝලිං වල ඉන්න අවස්ථාවේදී
මුළු රටේම ගෙවල් එක වෙලාවට එක දවසේ එක රැයට ගිනි තියන්න පෙට්‍රල් එකතු කරපු එකම මේ නීතිය ආධිපත්‍ය කොතනද තිබුණේ කියන එකට හොඳම උදාහරණයක්. මිනිස්සු පෝලිං වල ඉන්නවා බඩදරු අම්මලට ඉස්පිරිතාලයට යාගන්න පෙට්‍රල් ටිකක් නැතුව මගදි දරුව හම්බ වෙනවා. නමුත් ගෙවල් ගිනි තියන්න පෙට්‍රල් කෑන් පිටින් තිබුණා. මේ නීති ආධිපත්‍ය හරියට ඒ දවස් ටිකේ රැකුණා නම් එහෙම වෙන්න බෑනේ. දැන් මේකද ජනතාවගෙන් බලය ඉල්ලගෙන නැවත වතාවක් කරන්න යන්නේ කියන එක ඉතා විශාල සැකයක් අපිට නම් මතුවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව යම්කිසි දේශපාලන පක්ෂයක් බලයට එන එක අපිට කිසිම ගැටලුවක් නැහැ. ජනතාවගේ පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාවට කැමති විදියට පාලනය කරලා තමන් කැමති දේශපාලන පක්ෂයක් බලයට ගේන්න තමයි. ඒකට හිස නමන එක පුරවැසියෝ හැටියටත් දේශපාලන පක්ෂ හැටියටත් අපේ යුතුකමක් සහ අයිතියක්. ජනතාවගේ පරමාධිපත්‍ය බලය තමන් ළඟට ගත්තහම අපි කරන්නේ මෙන්න මේ ටිකයි කියලා දැන් ඉඳන්ම කවුරු හරි තමන්ගේ අර ඇඟේ තියෙන ලේවල තියෙන තම ඉවත් කරගන්න බැරි වෙච්ච ත්‍රස්තවාදී හැඟීම් හෙමින් හෙමින් එළියට දානවා නම් නීතිඥවරියක් හැටියට මවක් හැටියට මේ රටේ පුරවැසි කාන්තාවක් හැටියට මම නම් එක හෙළාම ඒකට විරුද්ධව නැගී සිටිනවා. මම පුරවැසි කාන්තාවන්ටත් ඒකම ඉල්ලා සිටිනවා.